සරණයි අයිබවන් දහම් පාසල දහය ස්්‍රේණයේ දෙවනි පාඩම සම්බන්ධය ප්‍රශ්න සහ පිළිතුරු බුදු සිරිතේ මුල් විසිවාස කියන පාඩම ඇසුරෙන් දහම් දැනුම වර්ධනය කර ගැනීමට දහම් පාසල් දරුවන් වනට ගොඩක් වැදගත්වෙන තොරතුරු අපිම මෙතනදී කතා කරනවා ප්‍රශ්න කිහිපයක් යටතේ තමයි කතා කරන්නේ අපි බලමු පලවෙනි ප්‍රශ්නයේ ුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කළේ කොහෙදීද කියන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව සිදු කළේ කොහෙදීද කියන ප්‍රශ්නය වල්වනාරාමේදයසිපතනේදය නිකරෝධාරාමේදය මහම වනාවේදීය කොහෙදීද බදුජාණන් වන්සේ ප්‍රථම ධර්ම දශනාව කළේ බරනැස සිපතන මිකදා හිදී තමයි තුරාබදුරජාණන් වහන්සේ ප්‍රථම සූත්‍ර දේශනාව දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවව සිදු කරණට යෙතුනේ පතනමකදායි බරනැ සි පතන මකදාය තමයි සිදුරාණයට යෙතුනේ ඊළඟට දෙවනි ප්‍රශ්නය අපි බලමු දෙවනි ප්‍රශ්නය මොනවද හන්නේ කියලා දෙවනි ප්‍රශ්නය ඒ දම් අසා පළමුුව සෝවාන් පලයට පත් වූයේ කවුරුන්ද. පලවිනිීමම ධර්ම දේශනවසරවනය කරලා පලවිනියටටම ධර්මය අවබෝධ කරගෙන සෝවාන් තත්වයට පත්වනේ කබුද කියන ප්‍රශ්නේ. කොන්ඩ්‍ය තවසා බද්ධිය තවසා මහනාම තවසා අස්සජි තවසා කවුද අපි දන්නවා. කවද කොන්්ඩ්‍ය තාපසතුමා අන්්‍යා කොන්්ඩ තාපසතුමා අ්‍ය කොන්ඩ මහරහතන් වහසේ බවට පත්තුනේ වහන්සේ කොන්්ඩ්‍යතාපසතුමා තමයි පලවිණයටම සෝවාන්තත්ත්වයට පත්වනේ එනිසාම තමයි කොන්ඩ්‍ය දැනගත්තා කියන අදහසින් දැනත් කෝඩ්න්න කියන අදහසින් අ්ඥා කොන්්ඩ්‍ය කියන නමක් උන්වහන්සේ ලැි ලති බුණි බදුරජාණන් වහන්සේ තමයි අ්‍යා කොන්ඩංජ කොන්ඩ්‍ය දැනගත්තා කොන්ඩඥ ධර්මය අවබෝධ කරගත්තා කියන ප්‍රකාශය කරනවා එදා ඉඳල තමයි අනා කොන්ඩ නමින් හඳුන්ුවනට යදදුන ගනි ප්‍රශනය පවිදැන් සින් අත්හල යුතු අන්ත දෙක වසින් හඳුන්වන්නේ කුමක්ද. කුසල් අකුසල් සැප දුක අත්තකිලමතානුයෝග කාම සුකල්ලිකානු යෝගයේ අනිත්‍ය දුක්ක මකක්ද අත්තකිලමතානු යෝගය තමාගේ සරීරයට දැඩිසේ දුක්දීම අත්හල යුතු අන්තයක් කාම සුකල්ලිකානු යෝගයේ තමන්ගේ සරීරයට දැඩිසේ සැප පහසුකම් සලසාදීම යෝගයක් විදිහට අනුගමනය කිරීම කියන මේ දෙකම පැවිද්ධන් විසි නත්හල යුතු අන්ත දෙකක් විදිහට තමයි ධම්මචක්කා පවතන සූත්‍රයේති බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හොඳයි හතරවෙනි ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු හතරවෙනි ප්‍රශ්නේ අප මහහා බෝස්ථානන් වහන්සේ පළමු ධර්මදූත පිරිසට ඇතුළත් වූ සංඛ්‍යාව කියීද නි ධර්ම දේශනාව සඳහා අපි දන්නවා පස්වාග මහනු පස් නමයි පස් දෙනයි සමාවෙන්න පළමු ධර්මදූත පිරිසට ධර්ම දේශනාවටනේ පලමු ධර්මදූත පිරිසට ඇතුළත් වෙච්ච ප්‍රමාණය අහ්‍ය පනස් හතර නමකි හැට නමකි හතර නමකි කිය නමක්ද හැට නමක් මේක තමයි පිළිතුර පිළිතුරන් අප මහා බෝස්ථානන් වහන්සේගේ පලමු තර්මදූත පිරිසට ඇතුළත් වූ සං්‍යාව කියයද මෙතන නිවැරදිවීමක් වෙන්නට ඕන බෝසතාානන් වහන්සේගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කියලායි එන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ pean wasean wase ma kaජan wahansejaan පළමු ධර්මදූත පරිසට ඇතුළතු සංඛ්‍යාව කියයද පිළිතුර නිවැරදි පිළිතුර හැට නමකි කියන පිළිතුර ඊළඟට පස්ුවනි පසනය අසජී මහරහතන් වහන්සේගේ මාර්ගෝප දේශකත්වයෙන් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පැවිදි වූජ අසජී හාමුදුරුවන් වහන්සේගේ මාර්ගෝප දේශකත්වය නිසා දුජාණන් වහන්සේ සමීපියයට ගිහිල්ල පැවිදි භාවේල බාගත්ත දෙදනාතමයි උපතිස්ස සහ කෝලිත උපතිස්ස සහ කෝලිත උපතිස්ස කියලා කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ගිහි කාලේ දරපු නම කෝලිත කියලා කියන්නේ මොගලන් මහරහතන් වහන්සේ ගිහි කාලෙ දර්ණලද නම. ස ජහාමුදුරුවන් වහන්සේකින් තයි ඒ දම්මා හේ උප්ප බව කියන ගාතා ධර්මය අහලා මේ දෙන්න බුදුරජාණන් වහන්සේ සමීපයටට යොමුෙන් බුදුරජාණන් වහන්සේට යොමුමවෙන්නේ. එනම් සුනීත සෝපාක යසෝදරාදේවිය ප්‍රජාපති ගෝතමීදේවිය රාහුලකුමර ආනන්දකුමර මේ පිළිතුරු එකවත් නිවැරදිහ තුන්නි පිළිතුර තමයි නිවැරති පිළිතුරු උපතිස්ස කෝලිත කියන දෙන්න. ඟට අපි බලමු වනි නවනින බුදුරජාණන් වහන්සේගේ ස්තිර පස්තායක තනතුරට පත් වයේ කවරුද බුදුරජාණන් වහන්සේගේ ස්තිීර පස්ථයක තනතුරට පත් වූයේ කවුරුන්ද කියන ප්න සැරුත් තෙරුන් ගලන්තෙරුන් කාසිපතෙරු අනද තෙරු කවද ස්ීර පස්ථායක තනතුරට පත්වනේ ආනන්ද තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ හත්තනි ප්‍රශ්නය කාන්තා පැවිද්ධ සඳහා ප්‍රජාපතිය ගෝතමී දේවියගේ ඉල්ලීම පරිදි ඒ සඳහා කටයුතු කළ තෙරුන් වහන්සේ කවරුද කාන්තා පැවිද්ධ ලබාදීමේදී මූලිකත්ව්‍ය ආරගෙන කටයුතු කරපු හාමුදුරුවන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ න් අප මහා බුදුරජාණන් වහන්සේ කාසේ තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ කියන නම්වලින් ආනන්ද තෙරුන් වහන්සේ තමයි ප්‍රශ්නය හොඳට බලමු අයත්වතාවක් කාන්තා පැවිද්ද සඳහා ප්‍රජාපති ගෝතමී දේවියගේ ඉල්ලීම පරිදි ය සඳහා කටයුතු කළ තෙරුන් වහන්සේ කබුද කෙලයි හන් බුදුරජාණන් වහන්සේ තමයි පැවිද්ධ ලබාදන්නේ එවනත් ආනන්ද තරුණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ සමී පේට ගිහිල්ලා පිළිබඳව කරුණු කාරණාවන් සිහිපාට් කරන්නේ හොඳ ඊළඟට ඊළඟ ප්‍රශ්නය තුන් බෑ ජැටලයන් නම් කරන්න උරුවල් කාසප නදී කාසප ගයාකාසප උරුවල් කාසපට පන්සීක පිරිසකුත් හිටියා නදී කාසේපට දෙසී තුන්සයක පිරිසකුත් හිටියා දෙසීයක පිරිසක් හිටිය යාකාසියපට උරුුවල් කාසිප නැදීකාසිිප ගයාකාසියප තමයි තුන් බෑ චටිලයන්. නම්මවෙනි ප්‍රශ්නය. රෝහිණී ගඟෙහි ජලය බෙදාගැනීමට නොහැකිව අරගල කළ රාජ්‍ය වන්ස දෙක කුමක්ද. රෝහිණී ගගෙහි ජලයේ බෙදාගැනීමට නොහැකිව අරගල කළ රාජ්‍ය වංස දෙක කුමක්ද මනවද. කෙලා යහන්නේ සාක්‍යවන්සයයි කෝලේ වන්සයයි. සිද්ධහරත කුමාරයාගේ පාර්සවය සහ මවපාර්සවයේ ඥාතිවරු තමයි රෝහිණකන්ගේ ජලය බිදාගන්නට බැරිව අරගල කරපු රාජ්‍ය වහන්ස දෙක රාජ්‍ය පංස දෙක දහවෙන් ප්‍රශ්නය ධර්ම දර සහ වෙනේ දර් භික්‍ෂූන් වහන්සේලාගේ ගැටලු ඇති වූයේ කිනම් නොවරද ධර්ම දර්විනේ දර් භික්ෂුන් වන්සේලා අතර ගැටලුවක් නිර්මාණය වෙනවා ඒ ැටලුව නිර්මාණය වෙච්ච නරේ මක්ද කියලා යහන්නේ කොස බෑනුවර කොසබෑනුවර ගෝසිතාරාමි ඉතින් කොතනද මොන නගරයේද මොනනුවර හෙමනැත්නම් කොමන ස්ථානේද කියලත් අහන්නට පුළුවන් මොකක්ද කොසබෑනුවර ගෝසිතාරාමේදී තමයි ධර්ම ධර්මි නේතර ගැටලුව ඇතිවුණේ දුජාණන් වහන්සේට අග්‍රව පස්ථායකෙකු පට්කරගන්න විට උන් වහන්සේගේ වයස කොපමනද අග්‍ර පස්ථායක තනතුරට පත්වූයේ කවුරුන්ද. තවත් ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට අග්‍ර පස්ථයකයෙකු පට්කරගන්නා විටන් වහන්සේට බයස කොපමනද. අග්‍රෝ පස්ථායක තනතුරට පත්තුූ කවුරුන්ද කියලායහන්. අවුරුදු පනස් පහේදිී තමයි අග්‍ර පස්ථායකවරක් පට්කරගන්නේ. ආනන්ද, ෙරන් වහන්සේ මයි අග්‍ර උපස්ථායක තනතුරට පච්කරගත්තේ ආනන්ද තෙරුන් වහන්සේ වයිස අවුරුදු පනස් පහයි ඊළඟට ඊළඟ ප්‍රශ්නේ දහම් පනිවිඩේ රටපුරා පතුරුවාලීම සඳහා බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්මදූත පිළස අමතා වදාළ අවවාදය ඇතුළ කරුණු තුනක් ලියන් දහම් පනිවිඩේ රටපුා පදුරුවාලීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදූත පිරිිසාමතා වදාල අවවාදය ඇතුළත් කරුණු තුනක් චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුකාය අත්තා හිතා සුකයිදය මනුස්සාන මා කියනදයකමිත් දේත භික්කව්‍යදිී කල්ලයාාන මච්ජ කල්යාන පරියෝසන කල්්‍යයනගේ විදිහට අනුසාසන කරනවා අනුසාාසනාව තියන කරුණු වලින් තුනක් ලියන්නට කියන්නේ හදවමිනිුසුන් හිතසූ පණිස හැසිරෙන්ට කියනු පණිවිඩේ ලපාදනවයේ අවවාදය තුළ මුල මෙැද අග යහපත් ධර්මය දේශනා කරන්න ආදීකල්්‍යයාාන ච්ච කල්ල්‍යයාන පරියෝසාන කල්ලයානම්. ඊළඟට තුන්ග නිකාරණය දෙදනෙක්කු එක මඟ නොයන්න දෙදනෙක්කු එක මඟ නොයන්නම. මඒ කියනදයාග මිත්ත ඊළඟට හතුගනි ප්‍රශ්නය බදුරජාණන් වහන්ස වස් විස ස්ථාන හතරක් ලියන් බුදුරජාණන් වහන්සේ වවාසය කරපු ස්තාාන් පස්වන වස විශාලා මහනුවර කෝටා ගාරශාලාබි තමයි වැඩ හිටිය හත්තින් වස්කාලේ තවතිසාදය ුලොව මාතරදිී පපුත්‍රයාට ධර්මය දේශනා කිරීම සඳහා වැඩම කරලා හිටිය දොළොස්වන් වස්කාලේ වේරජාවේ අත කරන්න ටේතුනේ ධනය නොලැබුණු වස්කාලේ තමයි දොළස්වෙන් වස්කාලය වස්තුම්මාසයම දානි ලැබුණිහැ දහසේ වන වස්කාලය අලවනුවර වැඩ හිටියා ඔ කියන විශාල තොරතුරු රාසියක් ධර්මකාරණාවර රාසියක් දහම් පාසලේ දහය ශ්‍රේණයේ දෙවැනි පාඩම සම්බන්ධයෙන් තියෙනව ඉතින් ඒ ප්‍රශ්න වලින් ඒ රනාවලින් කිහිපයක් තමයි අපි මේ විදිහිට අවධානයට යොමු කරන්නට යතුන ඉතින් මේ පාඩම නැවත නැවතත් බලන්න මේසාකච්ඡාව අයිතාත් බලන්න එ එකකො ඔබට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් ඉක්මනින් මේ කරුණු නැවත නැවතත් මතක් කරගැනීම සිහි පපච් කරගනීම හැකියාව තේරවා එහම නම් තුංගනි පාඩමේ තොරතුරු ඇසුරින් ප්‍රශ්න කතාකිරීමේ බලාපොරොත්වෙන් මේසාකච්ඡාවෙන් සමුගන්ව තෙරුවන් සරණ පාර්ථනා කරමින්